සිනමාවට ස්වර්ණමය යුගයක් බිහි කිරීමෙන් පෙරමුණ ගත් සිංහල සිනමාවේ රිදීසීනුව ඇන්ජලින් ගුණතිලක හැමදාමත් ප්‍රේක්ෂක හදවත් රසාලිප්ත කළ හඬ පෞෂයක්. කලක් රෝගීව සිටි අය කිසිවෙකු නොසිතූ විස පසුගියදා ජීවිත සිනමාවෙන් නික්ම ගියා. ඇය ලංකාව තුළ අග්‍රගාණ්‍ය ගායිකාවක් වුවත් ඇයගේ දරුමුණු පුරන් කිසිවෙක් ගාන ශේෂයට අවතීර්ණ වුණේ නැහැ. තම මිත්තනියගේ වියෝවෙන් පසු ඇගේ මුණුපුරුකු වන ඉමාල් ජූට් මේ වෙනුවට සංගීත ශේෂ්ත්‍රයට අවතීර්ණ වී සිටිනවා. ඉමාල් තම මිත්තනියගේ මතකය අවදි කරන්නේ මේ විදියටයි. ඇන්ජලින් මහත්මියගේ මුණුමුරු මිනිපිරියන් කී දෙනෙක් ඉන්නවද? මගේ ආශිත ඔක්කොම මුණුපුරු මිනිපිරියන් 5 දෙනෙක් ඉන්නවා. හැබැයි ලංකාවේ ජීවත් වෙන්නේ මම විතරයි. ආශා අම්මා එක්ක වැඩිපුරම ළඟින් ආශ්‍රය කරපු මුණුපුරා තමයි මම. ඉමාල් දැකපු ඇන්ජලින් ගුණතිලක කියන ගායිකාව කොයි වගේද? ලංකාවේ හිටපු එකම ප්‍රතිපත්තිගරුක ගායිකාව තමයි මගේ ආච්චි. තමන්ගේ ස්ථාවරය තියාගෙන ප්‍රතිපත්ති රැකගෙන නිර්භයව ඕනම අසාධාරණයකට එරෙහිව කෙලින් කතා කරන චරිතයක් විදිහට තමයි මම මගේ ආච්චි අම්මව දැක්කේ. ඇය බොහොම සැරපරුෂයි, ආඩම්බරයි කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඒත් ඇය තරම් ගුණයහපත් හිත උණු වෙන කෙනෙක් මම දැකලා නැහැ. ඇය ප්‍රතිපත්ති අකුරටම රැකපු කෙනෙක් නිසා තමයි ආඩම්බරයි සැරපරුෂයි කියලා බොහෝ අයට දැනුනේ. ඇන්ජලින් මහත්මියගේ සංගීත ජීවිතයේ යම් යම් දේවල් සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරලා තියෙනවද? ආච්චි අම්මා ගොඩක් දේවල් ගැන මට කියලා තියෙනවා. උදාහරණයක් විදියට ලතා වල්පුල සහ ඇන්ජලින් ගුණතිලක කියන්නේ ඉස්සර එකට ඉඳපු කාපු බීපු හොඳම යාළුවෝ. ඉතින් මේ විරසකයේ කෙලවරක් දකින්න ඕනේ කියන එක මම හැමදාම හිතපු දෙයක්. ලතා ඇන්ටිවයි ආච්චිවයි යාළු කරන්න ඉස්සරත් ගොඩක් අය උත්සාහ කරලා තිබුණා. ඒත් කාටවත් එක කරන්න බැරි වුණා. ආච්චි අම්මයි ලතා ඇන්ටි අවුරුදු 35ක් විතර විරසක වෙලා හිටියා. අපේ ආච්චි ලතා ඇන්ටි තරහ වුණාට අපි ලතා ඇන්ටිගේ දරු මුරුපුරොයි හරි යාළුයි. අවුරුදු 3කට ඉහතදී මම ලතා ඇන්ටිට කිව්වා ආච්චි අසිනිය බයි එන්න අපේ ගෙදර කියලා. ඒත් ඒ වෙලාවේ ලතා ආච්චි ඇහුවා මම ආවොත් ආගේ ආච්චි මට බනීද කියලා. මම අපේ ආච්චිටත් පැහැදිලි කළා මේ විරසකේ තේරුමක් නැහැ යාළු වෙන්න කියලා. මුලින්ම අපේ ආච්චි ලතා ආච්චි එක කතා කරන්න කැමති වුණේම නැහැ. මගේ ආච්චිට තිබුණේ හිතේ වෛරයක් නෙවෙයි, දුකක් සහ කලකිරීමක්. ඇගේ ගීත ගායනා කළා කියලා අවුරුදු 35කට පස්සේ ලතා ආච්චිගේ 82 උපන්දිනයේ තමයි ආච්චි අම්මා කතා කළේ. එදා ආච්චි අම්මා ලතා ආච්චිට කිව්වා මම ඉක්මනට හොඳ වෙලා එනවා, ආවම අපි දෙන්නා ලොකු ප්‍රසංගයක් කරමු කියලා. ඇත්තටම ලොකු ප්‍රසංගයක් කරන්න ආච්චි අම්මා ගොඩක් ආසාවෙන් හිටියේ. ඇන්ජලින් මහත්මියගේ දරු මුණුපුරන්ගෙන් ඉමාල් එක්කද ආච්චි අම්මාට වැඩිපුර ගීත ගායන ලැබුණේ. ඔව්, ඇය මාත් එක්ක බොහෝ ප්‍රසංගවල ගීත ගායනා කරලා තියෙනවා. අන්තිමට සරත් දසනායක මහත්මයාගේ උපහාර උළෙලේදී ආදරේ මන්දිරයේ පාට පොදක් තිලකලා ගීත දෙක ගායනා කළා. ආච්චි අවසාන වතාවට වේදිකාවකට නැගේ නෙළුම් පොකුණේ සරත් දසනායක මහත්මයාගේ සරාසනේ කියන ප්‍රසංගයේදී ඒ 2016. මේ වෙනකොට ඇන්ජලින් මහත්මියගේ ගීත සම්බන්ධයෙන් අරගෙන තියෙන පියවර මොකද්ද? ආච්චි අම්මගේ ගීත නම් එකක්වත් විනාශ වෙන දෙන්නේ නැහැ. ආච්චි අම්මගේ රසික රසිකාවියෝ දැන් මගේ නමට ලියුම් එවනවා ආච්චිගේ ගීත විනාශ වෙන්න දෙන්න එපා, අපි ඔබ සමගයි කියලා. මට හරිම පුදුමයි. දැනට ආච්චි අම්මා ගායනා කළ ගීත සියලුම අයිතිය පැවරලා තියෙන්නේ මගේ සීයාට. සීයා මට සීයාගෙන් පසු අයිතියක් පවරලා තියෙනවා. ආච්චිගේ ගීතවලට මොනයම් හෝ අක්‍රමිකතාවයක් වුණොත් මට ක්‍රියාත්මක වෙන්න පුළුවන් විදියට අයියේ. අනිතක මගේ ආච්චිගේ නම භාවිතා කරලා කුමක් හෝ ප්‍රසංගයක් කරනවා නම් අපේ පවුලෙන් අවසර ලබා ගත යුතුමයි. එහෙම නැවුනොත් අපිට ඒ අයට විරුද්ධව නීතිමය පියවර ගන්නත් පුළුවන්. මගේ ආච්චි කිව්වේ ඉන්නකම් උපහාර කරන්න, මෙරුණට පස්සේ මට උපහාර එපා කියලා. මගේ ආච්චි අම්මා ගීත 5000කට වඩා ගායනා කරලා තියෙනවා. ඒත් මගේ ආච්චි අම්මා කවදාවත් රාජ්‍ය මට්ටමින් නිසි ඇගීමකට ලක්ුණේ නැති ගායිකාවක්. ඒකින ඇයටත් පොඩි කලකිරීමක් තිබුණා. ඇයට කලා භූෂණ සම්මානය දුන්නේ ඇය අසනිබුණාට පස්සේ. ආච්චි නිතරම කිව්වේ ජීවත් ඉන්න කාලේ ලැබුණේ නැති උපහාර මෙරුණට පස්සේ වැඩක් නැහැ කියලා. ආක්ෂා චමුදි ඇන්ජලිනාට ඇන්ජලින් මාත්මියගේ ගීතවල අයිතියක් තියෙනවද? ඇයට අයිතියක් නැහැ. ආච්චිගේ කැමැත්තෙන් ගීත කිහිපයක් ගායනා කිරීමේ අවසරය විතරක් ආච්චි ලබා දීලා තියෙනවා. ඒක අයිතියක් නෙවෙයි. ආධුනික අයත් රීලිට තරගවලට මගේ ආච්චිගේ ගීත ගායනා කරනවා නම් අනිවාර්යයෙන්ම අපෙන් අවසරයක් ගන්න ඕනේ. ඇන්ජලින් මහත්මිය ඇගේ දරු මුණුපුරන්ව ගීත ශේෂ්ත්‍රයට එක් කරගෙන ආවේ නැත්තේ? ආච්චිරින්නේ දුවල දෙන්නේ මගේ අම්මා තමයි ඇගේ පොඩි දුව. මගේ ආච්චි අම්මා ගායන ශේෂ්ත්‍රයේ කොයිතරම් ප්‍රවීණ ජනප්‍රිය ගායිකාවක් වුණත් ඇයගේ දුවල දෙන්නා ගායනයට එනවට ආච්චි කැමති වෙලා නැහැ. මොකද ශේෂ්ත්‍රයේ වෙන සමහර දේවල් ගැන ආච්චිට ලොකු පැහැදීමක් තිබුණේ නැහැ.
ආචි දරුවන්ට විතරක් නෙවෙයි මුණුබුරු මිනිපිරියන්ටවත් මේ ශේෂ්ත්‍රයට එන්න කියලා බලකලේ නැහැ. ඇත්තම කතාව ආචි කැමති වුණේ නැහැ එයාගේ දරු මුණුබුරන් කවුරුත් මේ ශේෂ්ත්‍රයට එනමට. ගීත ගායනා නොකරට ආචිගේ දරු මුණුබුරන්ට ගීත ගායනා කරන්න පුළුවන්. ඇන්ජලින් ගුණතිලක කියන්නේ හරිම වෙනස් අදහස් දරන කෙනෙක්. ආචි අපි මුණුබුරන් හැමෝටම එක සමාන ආදරය කළා. එයා සින්දු කියලා උපයන මුදල් හරි සමානව පල්ලියට පවුලට දරු මුණුබුරන්ට අසනීප රෝගී දරුවන්ට බෙදුවා. එවැගේම මගේ ආචි ඇගේ නිවසට එන කිසිම කෙනෙක්ව කන්න නොදී යවන්නේ නැහැ. දුප්පත් ගොඩක් අයට මගේ ආචි මාසිකව ගෙදරට බඩු මල්ලක් දෙහෙක් ගන්න මුදල් අනිවාර්යයෙන්ම දෙනවා. ආචි කරන වැඩේ හරියට කරන නිසා ඇය ගීත ගායනා කරන්න ලොකු මුදලක් අය කළා. ඒක ඇගේ ප්‍රතිපත්තියක්. ඇය කවදාවත් අඩු මුදලට ගීත ගයන්නේ නැහැ. ඇන්ජලින් මහත්මියගේ ගීත ඉදිරියට ගෙනියන්න ඉමල් ගායන ශේෂ්ත්‍රයට එනවාද? මම ආවත් වෘත්තීය මට්ටමින් ගායන ශේෂ්ත්‍රයට එන්නේ නැහැ. ආචි වෙනුවෙන් යම් තැනක ගීත ගායනා කරන්න ආරාධනා ලැබුණොත් ගීත ගයනවා. මම දැනට ව්‍යාපාරයක් කරගෙන යනවා. මගේ ආචිගේ හඬට සමාන වෙන්න මේ ලෝකයේ කිසිම කෙනෙකුට බැහැ. ඇන්ජලින් මහත්මියගේ තෙමස් පූර්ණ පින්කමක් හෝ උපහාරයක් සිදු වෙනවද? දානමය පින්කමක් අපි සූදානම් කරගෙන යනවා. වසරක් සපිරීම නිමිත්තෙන් නම් ලොකු පින්කමක් උපහාරයක් කරන්න හිතාගෙන ඉන්නවා. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.